සුබ දවසක් වේවා සාදරයෙන් පිළිගන්නවා crack logic youtube channel එකට අපි අද ගෙනාව ඔයාලට අලුත් දෙයක් මොකද මේ ෆොටෝකෝපි ඔගොල්ලෝ දන්නවා ෆොටෝකෝපි සීරියස් එක 6 සීරියස් එක 7 5 205 255 305 355 405 වගේ ඒ වගේම 206 256 200 306 356 406 ආයි දැන් අලුතෙන්ම ඇවිල්ලා තියෙන සීරියස් එක ශ්‍රී ලංකාවේ දැන් යන සීරියස් එක 207 257 307 357 වගේ මේවායි ඇතුලේ ඇත්තටම බැලුවාම GS එහෙම ගොඩාක් සමානයි අපි බලමු මේ අපේ ෆොටෝකෝප් මැෂින් එකේ පොඩි ප්‍රශ්නයක් ආවා ඔයගලන්ට මේක මේ ගොඩක් වැදගත් වේවි ඔයගලන්ට පේනවා ඇති මේ මම ෆොටෝකෝපි එකක් ගහන්න ගියා ගහන්න ගියාට පස්සේ පොඩි error message එකක් එනවා ඒ විතරක් නෙමෙයි ලොකු noise එකක් සද්දයක් එනවා පිටිපස්සෙන් අපි බලමු මොකද වෙලා තියෙන්නේ කියලාද මේ ෆොටෝකෝපි මැෂින් එකට පිටිපස්සෙන් සද්ද වෙන නිසා මම පිටිපස්ස open කරලා බලන්න ඕනේ දැන් මොකද වෙලා තියෙන්නේ කියලා අපි බලමු කොහොමද මේක මේ හදාගන්නේ කියලා ඔයගලන්ට මේක උදව්වක් වේවි ඔයාලගේ ෆොටෝකෝපි මැෂින් එකෙත් මේ වගේ ප්‍රශ්නයක් ආවොත් බලමු අපි මේක 306 Toshiba E Studio 306 machine එකක් ෆොටෝකෝපි එකක් ගහද්දී ලොකු සද්දයක් එනවා පිටිපස්සෙන් මම අනුමාන කරලා තියෙන්නේ මොන හරි drive GI එකක් පොට ගිහිල්ලා කියලා thread එක කැඩිලා slip කරන සද්දයක් වගේ තමයි මට ඇහෙන්නේ අපි බලමු මේක ගලවලිවර වෙලා ඉස්සෙල්ලාම මේ විදිහට පිටිපස්සේ දොරේ තියෙන ඇන්ටි එක ගලවලා පිටාම පරිස්සමෙන් ඒක ඉවත් කරගන්න උඩ ඩුප්ලෙක්ස් එකට තියෙන ඒ වයර් කේබල් එකත් පරිස්සමෙන් ඒක ලොක් එක අල්ලලා ඇදලා ගලව ගන්න ගලවලා අපි දැන් බලමු මේ මේක ෆ්‍රයිවිල් එක තියෙනවා ෆ්‍රයිවිල් එක පිටිපස්සේ තමයි මේ සියලුම අපේ ජිය වීල් ටික තියෙන්නේ මේ ඩ්‍රම් එක මේ දේවල් ඇතුලේ ටෝන එක ඒ සියලු දේවල් කරකවන වීල් ටික ඒ පැත්තෙන් තමයි මේක සද්ද දෙන්නේ ඒක යන තුනක් තියෙන්නේ ෆ්‍රයිවිල් එක ගැලවුවට පස්සේ ඒ වගේම අපි මෝටරේ ඉවත් කරගන්න ඕනේ ඉස්සෙල්ලාම මං හිතනවා ඔයාලගේ printer-ේ ෆොටෝකෝපි machine එකේ ප්‍රශ්න තියෙනවා නම් අපිට comments කරන්න අපිට පුළුවන් විදියට ඔයාලට උදව් කරන්න පුළුවන් අපිට පුළුවන් විදියට අපි solution එකක් දෙන්නම් තව ඉස්සරහට video ගොඩක් කරනවා මේව reset කරන්නේ කොහොමද මොකද අද මේ ඔයගොල්ලෝ දන්නවා මේ මේ ශේස්ත්‍රයේ ඉන්න අයට ලොකු ගැටලුවක් තියෙනවා මේ tech මේකට අවශ්‍ය technicians ලා අඩු ලංකාවේ ඒක නිසා මේ අපි බලමු අපිටම මේක කරගන්න පුළුවන් නම් ලොකු උදව්වක් වෙනවා ඒකට තමයි මම මේ වීඩියෝ එක අද කරලා ඔයාලට මේක දෙන්නේ අපි බලමු දැන් මේකේ මේ ඉස්සෙල්ලාම මේකේ වයර් කෝඩ්ස් මේ සම්බන්ධ කරලා තියෙන ඒවා ඩිස්කනෙක්ට් කරන්න ඔක්කොම ඉතාලම පරිස්සමෙන් මේක කරන්න ඒ ලොක් තියෙනවා ලොක් ක්‍රමානුකූලව ඕපන් කරලා ඇන තුනක් තියෙනවා ඒක ගලවල එළියට ගන්න මේක ඇත්තටම හදිසියෙම වෙච්ච ට්‍රබල් එකක් නිසා මේක අපිට හරියට මේ වීඩියෝ ක්වොලිටි එකේ අපේ අඩුපාඩු ඇති ඒ ගැන අපි ඇත්තටම කනගාටු වෙනවා ඔයාලට පුළුවන් විදියට මේක උදව්වක් වේවි මේක ඇත්තටම ඇන තුනයි තියෙන්නේ මේ drive wheel set එකම එලියට ගන්න පුළුවන් ඒ යන තුන හිමීට ගලවලා ඊට පස්සේ ඔයගලන්ට පේනවා මේකේ ටෝන එක කරකවලා දෙන මික්ස් කරලා දෙන මේ
මෝටර එක තියෙනවා ඒකේ වීල් එකක් තියෙන වීල් එක හැලෙනවා ඒක හැලෙන්නේ නැති වෙන්න පරිස්සමට එලියට ගන්න ඒකේ බුෂ් එකත් එක්කම එලියට අරගෙන ඉවර වෙලා අපි හෙමිහිට ගමු එලියට මේ වීල් සෙට් එකම අරගෙන බලමු මොකද්ද වෙලා තියෙන්නේ කියලා බලමු අපි පරීක්ෂා කරලා මේ මේ ඩ්‍රයිව් ජිය වීල් වලින් මොන හරි ප්‍රශ්නයක් වෙලා තියෙනවද කියලා මට දැනටමත් පේන්න තියෙනවා මේ මෙතන ඩ්‍රයිව් ජිය වීල් එකක් ඇත්තටම මේ පොට ගිහිල්ලා කියන්නේ මේකේ ත්‍රෙඩ් එක කැඩිලා විනාශ වෙලා තියෙන බවක් තමයි පේන්නේ ඔගලන්ට මේ වීඩියෝ එකෙන් පැහැදිලිව එක පේනවද කියලා පොඩි සැකයක් තියෙනවා ඇත්තටම මේ අපේ වීඩියෝ ක්වොලිටි එකත් එක්ක ඒක නම් මං කනගාටු වෙනවා ආයිත් ඔයාලට පේනවා ඇති මෙතන මේ මෙතන ඒ ත්‍රෙඩ් එක විනාශ වෙලා ඒකෙන් තමයි අර ස්ලිප් කරන සද්දේ තමයි ලොකු සද්දයක් විදියට අපිට පිටිපස්සෙන් ඇහෙන්නේ අපි බලමු දැන් මේක රිප්ලේස් කරලා ඊටාම් පහසුවෙන් මේක රිප්ලේස් කරගන්න පුළුවන් මේක සාමාන්‍යයෙන් විශාල මුදලක් වෙන්නේ නැහැ. ඔයගලන්ට ප්‍රශ්න ගැටළු මොනවා හරි තියෙනවා නම් කමෙන්ට්ස් කරන්න. ඔයාලට මේවා මිලදී ගන්න තැන් අවශ්‍ය නම් ඒවා දැනගන්නත් පුළුවන් මට දෙන්න පුළුවන් ඒවා ඇත්තටම ඔයාලට උදව්වක් විදියට මේක කරන්න පුළුවන්. මේක අර බෙල්ට් එක ගලව ගන්න අවශ්‍ය නිසා අපි අර බෙල්ට් එක ඇඩ්ජස්ට් කරන පොඩි පුලියක් තියෙන පොඩි තියෙන ඇඩ්ජස්ට්මන්ට් එකක් ඒකේ ඇනේ ගලවලා පොඩ්ඩක් බුරුල් කරලා ඊටාම් පහසුවෙන් මේකේ මේ බෙල්ට් එක පහළට ගලව ගන්න ගලවලා මේ වීල් දෙක මේ ඩ්‍රයිව් වීල් දෙක ගලව ගන්න ඕගලන්ට පේනවා ඇති ඩ්‍රයිව් එකේ කිසිම හානියක් නැහැ ඊට යටින් තියෙන සුදු පාට මේ ඩ්‍රයිව් ජිය වීල් එකේ තමයි මේ ගැටලුව තියෙන්නේ මම ඔයගොල්ලන්ට ටිකක් ලං කරලා පෙන්නන්නම් ඒක මේ බලන්න මේ ඔයගොල්ලන්ට පේනවද කියලා මේ ඒකේ ත්‍රෙඩ් එක විනාශ වෙලා තියෙනවා ඔගලන්ට මේ පොඩ්ඩක් බලා ගන්න පුළුවන් ඒකේ මේ ඒ ත්‍රෙඩ් එක විනාශ වෙලා තියෙනවා දැන් කීපයකින්ම ඒක නිසා තමයි ඒ ස්ථානවලදී අර වේගෙන් මෝටරේ ස්ලිප් කරනවා එතකොට අපි මේක රිප්ලේස් කරමු මේක ඇත්තටම මේ E-Studio 255 කියලා තියෙන්නේ මේ හැම 5 සීරියස් එක 205 255 305 355 වගේ ඒ වීල් ඔක්කොම සමානයි 6 සීරියස් එක 7 සීරියස් එකටත් ඒකෙත් ඔක්කොම වීල් ඇත්තටම එකම වීල් සෙට් එකේ එන්නේ ජිය වීල් සෙට් එකක් තමයි එන්නේ ඒක නිසා අපි මේ ඒක හරියටම හරියනවා ඒක අපි දාලා දැන් නැවත මේ මේක හයි කරලා බලමු අපිට තිබුණු ප්‍රොබ්ලම් එක නැති වෙලා යනවද කියලා මේක ඊටම පහසුවෙන් කරගන්න පුළුවන් ඇත්තටම මේ ලොකු අපහසුතාවයක් නැහැ බෙල්ට් එක මේ තිබුණු විදියට නැවත සකසගමු වීල් සෙට් එකට
ඊට පස්සේ අර බෙල්ට් එක ඇඩ්ජස්ට් කරන ඇඩ්ජස්ටබල් වීල් එකක් තියෙනවා. ඒකෙන් අපි මේ බෙල්ට් එක නිසියාකාරව තද වෙන විදියට තද කරගමු. ඔයගලන්ට පුළුවන් ඒක මේ දෙපැත්තෙන් ඇනේ තද කරලා ඒක හරියට ඇඩ්ජස්ට් කරගන්න. ඊට පස්සේ අපි මැෂින් එකට මේක හයි කරලා බලමු. ඒ වගේම තමයි ඔයාලට පේනවා ඇති මෙතන මේ අර ड्रम यूनिट के ड्रम में का खारा कावला देना लॉक के काई एटी का तमाय यारा इसराहड़ दिगर तीन ने समार वेला आवटो अलगे में कोले अविल्ला वाला प्रिंट करा दी वाला फोटोकॉपी का गहा दी कोले अविल्ला ड्रम यूनिट के गाव ड्रम में कें उड़ेटे जानने तू अकोले रैली गया ही ला इतना नातरा भी नॉन अंग होंडीम बालान ने ये एक्सल लेकर तो लॉक के काक दाल थी नो कोडी काम भी क्या अलग मामा में वेना वीडियो है किंग वाल टेक पहेदीलो पेन्ना ना एक एक इतना एक काम भी क्या अलग कैडिला दिखी ला बालान ने एक कैडिला ना ड्रम यूनिट के खाराका वाला दिन ना है तो कोटा ए निशाम वाल टेक इतना कोले अभी ला इतनी उड़ेटे कोले ने थी लोगों प्रश्न या गैटलू आक पेनो එතෙන්ට මේ පහසුවෙන්ම කම්බි කෑල්ලක් හොඳ වාණේ වගේ හොඳ මේ කම්බි කෑල්ලක් දාලා ඒක සකස ගන්න පුළුවන්. ඔයාලට මම මේ වීඩියෝ සීරීස් එක මේ Toshiba මේ මැෂින් පිළිබඳව ඒකම printer මැෂින් පිළිබඳව පොඩි පොඩි වීඩියෝ ටිකක් දාන්නම්. ඔයාලට ඒක පහසුවක් වේවි. මේ මොකද මේ ශේෂ්ත්‍රේ අපි දන්නවා ගොඩක්ම ගැටලු තියෙනවා මේ මේ ගැන දැනුම තියෙන අය ඉතාලි අඩුයි ලංකාවේ. එතකොට මැෂින් එකක් බොහෝ වෙලාවට කැඩුනහම හදාගන්න හරිම අපහසුයක් තියෙනවා. මේ කෙනෙක්ව ගෙන්න ගන්න ලොකු අපහසුයක් තියෙනවා. මම අත්දැකීමෙන්ම දන්නවා ඒක. මේක දැන් අපි තිබුණු විදියට නිසියාකාරව අර මේ ටෝන යුනිට් එක කරකවල දෙන මේ වීල් එකත් අපි හරියට ඒක එන්ටර් කර ගන්න ඕනේ කරලා බුෂ් කැල්ලක් දාලා අපි මේකේ ඇන තුන අල්ලලා කේබල් ටික තිබුණු විදියටම නැවත මේ සවි කරලා ඉවර වෙලා අපි බලමු අපේ ප්‍රශ්නය හරියනවද කියලා. මම දැන් හරි මම ඇන ටික අල්ල ගන්නවා මෝටරේ අල්ල ගන්නවා මෝටරේ සවි කරනවා. ඒ වගේම ඇන ටික සවි කරලා වාලා මේ පිටිපස්සේ දොර මේ සවි කරන්න කලින් ඉස්සෙල්ලා කොලයක් फोटोकॉपी कर ला प्रिंट कर दी ला बालाना टेस्ट कर ला मैं हरियाणा वादी किया ला इटे पासे पीटी पासे दोरे नेवत सावी करेगा अन्ना मामा केलिम मैं एक सावी कर ला तमाय मैं के मैं वीडियो एक कर लती है ने नतना मोनहारी गेटलू आपका हो तो आलटा नेवत एक गलवान खाले यानी साथ तमाय एक मैं මම සියලුම කේබල් නැවත තිබුණ ආකාරයෙන්ම සවි කර ගන්නවා. මේ එකකට එකක් පෝට් වෙනස්. ඒක නිසා මේක මේ මාරු වෙන්නේ නැහැ. ඒක නිසා අපිට මේ ඒකන බය වෙන්න දෙයක් නැහැ ඇත්තටම.
මම මේක වීඩියෝ එක දිගටම අරගෙන යන්නේ ඔයාලට මේක පහසුවක් වෙන නිසා मोटर मन निशियाकार सविकरला मे एक वायर कोड अभी प्राइवील मेकट सविकर एक तो मैं रिप्लेस कर ड्राइव जी व्हील लेकर मम दें पीट पास मैं कवर सवी कर ला डुप्लक्स के वायर कोड का तभी निशियाकार सविकर गोण अभी दें बलमु मशीन को ऑन कर ला पीट पास सकसल अवसान है दें अभी मशीन टर्न ऑन कर बलमु ये नॉइस का ना आवे ना दें बलमु अभी फोटो कॉपी का गहाली वर वेला फोटो कॉपी का वादी नदी किया अरे खाली तिबुनु अरे पीट पास ऐसी लोग साध देवादी किया बलमु अभी इसलाम चेक कर बलूँ फोटो कॉपी का गाल वेला मशीन एक ओन दिम वालट मे बलागा पुलवांग ड्राइव जी अभी लेकर प्रश्न आखना पेन वैदी इतम होंदिंग फोटो कॉपी एक वैदूना किसी गटलू आखना है आप ही अत्र आप ही मशीन का हदागत्ता